අම්බලන්තොට කොග්ගාල ලයිම මන්සන්දිය ප්‍රදේශයේ සිදු වූ පොලිස් වෙඩි තැබීමකින් 19 හැවිරිදි තරුණයෙකු මිය ගියා. ඊයේ රාත්‍රී 12:05ට පමණ අම්බලන්තොට කොග්ගල්ල ලයිම මන්සන්දිය ප්‍රදේශයේදී පොලිසිය සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ප්‍රදේශයේ මාර්ග බාධක ද යොදමින් එම අවස්ථාවේ ආරක්ෂිත හිස්සසුම් නොමැතිව යතුරු පෙදියකින් ප්‍රදේශයේ පසුකර යාමට පැමිණි පුජලින් දෙදෙනෙකු පොලිස් අනන්‍යතකා නොනවත්වා ධාවනය කර තිබෙනවා. පොලිසිය පවසන්නේ යතුරු පෙදිය ලුහු බැඳීමට යන අවස්ථාවේදී තවත් කුඩා ලොරියක් එම ස්ථානයේ පසුකර යාමට පැමිණි බවයි. එෙහිදී අනතුරුදායක අන්දමින් පොලිස් නිලධාරීන් දෙසට ලොරිය හරවා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළා. ඔහු පැවසුවේ ලොරිය තුල සිටි පුජලින් පසුව පොලිස් නිලධාරීන් දෙසට වෙඩි ප්‍රහාර දෙකක්ද එල්ල කළ බවයි. පසුවෙම ස්ථානයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ හිස් පතරම් කොපු දෙකක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තිබූ අවස්ථාවේදී එහි සිටි නිලධාරියෙකු ලොරියට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඔහු පැවසුවේ පසුව ලොරිය නොනවත්වා ධාවනය කර ඇති බවයි. පසුව අද උදෑසන අදාළ ලොරියේ ගමන්ගත් බව කියන රියතුරා සහ තවත් පුජ්‍යලයෙකු නීතිකිවරයෙකු මාර්ගයෙන් අම්බලන්තොට පොලිසියට පැමිණ භාර වී තිබෙනවා. ලොරියේ සොරකම් කරන ලද කෙසෙල් කැන්ටෝගයක් පටවාගෙන පැමිණි බවට සැකකරුවන් පැවසූ බව පොලිසිය සඳහන් කළා. පොලිස් වෙඩි තැබීමෙන් එක් පුජ්‍යලයෙකු මිය ගොස් ඇති බවද ඔවුන් දැනුම් දී තිබෙනවා. පසුව මියගිය පුජ්‍යලයාගේ දේහය සහ සොරකම් කරන ලද කෙසෙල් කැන්ටෝගය මග තමා කිය බවද අදාළ පුජ්‍යලීන් පොලිසියට පවසා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. පසුව වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර 2.5ක් පමණ ඈතින් කෙසෙල් කැන්ටෝගය සහ දේහය තිබියදී සොයාගත් බව පොලිසිය පැවසුවා. එම ස්ථානයේ තිබී අත්බෝම්බයක් දසාගත් බව පොලිසිය සඳහන් කළා. කෙසේ වෙතත් අදාළ ලොරි රථයේ පිටුපස වෙඩි ප්‍රහාරයක් දක්නට නොමැති බවත් ඉදිරිපසින් පමණක් වෙඩි ප්‍රහාරයක් දක්නට ඇති බවත් ඥාතීන් පවසනවා. ජීවිතක්ෂයට පත්ුනේ හබරත්වල ප්‍රදේශයේ පදිංචි කුචා නොහොත් ඇල්වත්තගේ මිලාන් සදීප් නැමැති වයස අවුරුදු 19ක තරුණයෙක්. ආහනේ නවත්තන්න නැතුව යනවනම් ටයර් එකේ වෙඩි තියලා නවත්ත ගන්න තිබුණා. ඉතින් රටේ නීතියක් තියෙන්නේ මේ